සුපදා සක්වාල හැම දෙනෙක්ටම ගොඩක් සාදරෙන් පිළිගන්නවා ක්‍රියේටිව් ආට් එල්කේ යුරෝප් channel එකේ තවත් brand new episode එකකට. ඉතින් අදත් ඔයාලට වැදගත් වෙන software එකක් ගැන තමයි ප්‍රධාන වශයෙන්ම කතා කරන්නේ. ඉතින් title එක දැක්කම ඔයාලා දන්නවා මොකක් ගැනද කතා කරන්නේ කියලා. ඉතින් සාමාන්‍යයෙන් අපි editing හෝ graphic designing සහ office වැඩ කරද්දී මේ වගේ වැඩ කරද්දී අපිට ඇති වෙන ලොකුම ප්‍රශ්නයක් තමයි සමහර වෙලාවට අපේ ඇතින් වැරදීමකින් අපේ මේ computer එකේ නැත්නම් external drive එකක නැත්නම් pen drive එකක මේ වගේ තියෙන ෆයිල්ස් අපේ අතින් delete වෙනවා. ඉතින් ඒක ලොකු අවුලක්. සමහර වෙලාවට අපිට මේක නැවත collect කරගන්න chance එකක් නැති වුණොත් අපිට ලොකු පාඩුවක් සිද්ධ වෙනවා. ඉතින් පෞද්ගලිකව මටත් මේ වැඩේ වෙලා තිනු. මට නම් ගොඩක් දුරට වෙන්නේ audio files එවැගේම video files සමයි මම මගේ videos වල record කරන ෆයිල් සමහර වෙලාවට මගේ අතින් delete වෙලා තිනවා මම නොදැනුවත්වම. ඉතින් මේ වගේ අවස්ථාවකදී ගොඩක් අපහසුතාවයටපත් වෙනවා. මොකද ආයි re-record කරන්න ඕන. ඉතින් ඒක ලොකු process එකක් නිසා. ඉතින් මේ වගේ අත්දැකීමක් ඔයාලටත් ඇති සමහර වෙලාවට. ඉතින් මේ වීඩියෝ එක කරන්න ප්‍රධානම හේතුව තමයි ඒ වගේ සිටුේෂන් එකක් ආයි ඔයාලට නොවෙන්න ඔයාලට help එකක් විදිහට තමයි මේ app එක ගැන මම ඔයාලට කියන්නේ. ඉතින් මේ වගේ අපහසුතාවයට ලක් වෙන්නේ නැතුව අපේම data අපිටම recover කරගන්න පුළුවන් නම් ඒක මම හිතනවා ගොඩක් සල්ලි ඉතුරු වෙන සහ ඒක ඉතාමත් කාර්යක්ෂම වැඩක් කියලා. අන්න ඒ නිසා තමයි මම මේ software එක ගැන ඔයාලත් එක්ක කතා කරන්න තීරණය කරේ. ඉතින් අපි intro එකෙන් පස්සේ බලමු මේ software එක මොකක්ද සහ මේ software එකෙන් වැඩ කරගන්නේ කොහොමද මේ software එක අනිත් softwares එක්ක compare කරද්දී මොන වගේ පහසුකම්ද තියෙන්නේ කියලා අපි කතා කරමු. ඉතින් දිගටම video එකත් එක්ක එකතු වෙලා ඉන්න මම SG Fernandez. ඉතින් මේ software එකේ නම තමයි Tenorshare 4D Dig කියන්නේ. ඔයාලට මේ software එකේ ඉතාමත් පහසු මුදලකට ලබා ගන්න පුළුවන්. මේ video එක බලලා බැරි වෙලාවත් ඔයාලට මේ software එක මිලදී ගන්න හිතුනොත් ඔයාලට chance එකක් තියෙනවා 30% discount එකක් එක්ක මේ software එක මිලදී ගන්න. ඉතින් මේ හැම link එකක් මම description area එකේ සඳහන් කරලා තියෙනවා. මේක download link එකේ වගේම 30% discount code එක පවා මම description එකේ සඳහන් කරලා තියෙනවා. ඒ වගේම මේ display එකෙත් ඔයාලට දැන් බලා ගන්න පුළුවන්. ඉතින් මේ Tenorshare 4D Dig software එක Windows system එකට වගේම Mac OS එකටත් අනිවාර්යයෙන්ම support කරනවා කියලා ඔයාලට මතක් කරන්න ඕනි. ඉතින් මේ Tenorshare 4D Dig software එක ගැන කතා කරද්දී ඔයාගේ recovering process එකේදී මේ software එකට හැකියාව තියෙනවා file format 1000කට අධික ප්‍රමාණයක් අඳුරගන්න. උදාහරණයක් විදිහට PSD file, Illustrator file, ඔයා කැමතිම video file සමහර වෙලාවට ඔයා YouTube වැඩකට record කරපු video file වෙන්න පුළුවන්. ඒ වගේම තමයි විශේෂයෙන්ම Microsoft Office package එකට අදාළ file, ඒ කියන්නේ PowerPoint, Word, Excel files මේවත් ගොඩක් පහසුවෙන් recover කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් මේ Tenorshare 4D Dig software එකෙන් අපිට recover කරන්න පුළුවන් situations ගත්තොත් අපිට හැකියාව තියෙනවා වැරදීමකින් අපේ අතින් අපි හිතමු USB drive එකක් format වුණා කියලා. ඉතින් ඔතනදී තමයි අපිට තේරෙන්නේ අයියෝ මේක format වුණානේ මේකේ තමයි මට අවශ්‍ය file එක තිබ්බේ කියලා. ඉතින් එහෙම අවස්ථාවකදී කිසිම ප්‍රශ්නයක් නැතුව වාගේ external devices recover කිරීමේ හැකියාව තියෙනවා. ඒ වගේම crash වෙච්ච නැත්නම් system failure වෙච්ච computer තියෙනවා නම් මේවත් ඔයාට recover කරගන්න පුළුවන්. ඊට අමතරව ඔයාගේ computer එක ඇතුලේ යම්කිසි fold එකක file එකක් delete වුණා නම් ඔයාට හැකියාව තියෙනවා මේ files උත් recover කරගන්න ඉතාමත් පහසුවෙන්. ඉතින් මේ software එකෙන් මොනවද කරන්න පුළුවන් සහ මේ software එක ගැන කතා කරන්නේ අපි බලමුද මේකේ demonstrate එකක් මේ software එකෙන් කොහොමද file recover කරගන්නේ සහ මම delete කරපු files ඇත්තටම recover වෙනවද කියලා බලමුද. ඉතින් යමු අපි ඉක්මනටම මේක demonstrate කරලා බලන්න. right ප්‍රධාන වශයෙන් මම computer එකට ඇවිල්ලා ඉන්නවා. ඒ වගේ මම USB drive එකක් plug කරලා තිනවා. අපි බලමු ඒ drive එක open කරලා දැන් ඒ drive එක ඇතුලේ මොනවද තියෙන්නේ කියලා. ඉතින් ඔයාලට පේනවා ඇති මේ drive එකේ file format කිහිපයක් තියෙනවා. උදාහරණයක් විදිහට video mp4 files, ඒ වගේම adobe photoshop file, ඊට අමතරව microsoft office වලින් කරපු word files තියෙනවා. ඉතින් මම මුලින්ම කරන්නේ මේ files ටික delete කරනවා කියන්නේ pen drive එක සම්පූර්ණයෙන්ම format කරනවා. format කරලා අපි බලමු Tenorshare 4D Dig කියන software එකට මේ pen එක නැවත recover කරන්න පුළුවන් වෙයිද කියලා. ඔයාලට පේනවා ඇති pen drive එක ඇතුලේ කිසිම දෙයක් නැහැ. ඊට පස්සේ මම කරන්නේ Tenorshare 4D Dig software එක open කරගන්නවා මෙන්න මේ විදිහට. ඔයාලට පේනවා ඇති software එක click කරාට පස්සේ මේ වගේ loading screen එකක් එනවා. අපි බලමු software එකේ interface එක මොකක්ද කියලා. ඉතින් software එක ප්‍රධාන වශයෙන්ම open කරාට පස්සේ ඔයාලට මේ විදිහට බලා ගන්න පුළුවන් interface එක. මෙතන මුල්ම title එක තියෙන්නේ select a location to start data recovery කියලා. ඒ වගේම තමයි මෙතන first category එක විදිහට ඔයාලට බලා ගන්න පුළුවන් device and drivers කියලා. මෙතන ඔයා දැනට computer එකට
ප්ලග් කරලා තියෙන එක්ස්ටර්නල් USB drivers ඒ වගේම hard drivers වගේ දැනට කම්පියුටර් එකේ තියෙන hard drivers මේ හැම එකක්ම මෙතන බලා ගන්න පුළුවන්. ඊට අමතරව දෙවනි කැටගරි එක බලා ගන්න පුළුවන් common location කියලා. මෙතනින් ඔයාගේ desktop එකේ ඔයා delete කරපු දෙයක් ඔයාට recover කරන්න පුළුවන්. ඒ වගේම recycle bin එක recover කරන්න පුළුවන්. ඒ වගේම select folder කියන එක යටතේ ඔයාට පුළුවන් specific folder එකක් උදාහරණයක් විදිහට අපි හිතමු ඔයා document වල මොනවා හරි දෙයක් save කරලා තියෙනවා. මේක ඔයාට recover කරගන්න ඕනේ. එතකොට ඔයාට select folder කියන option එකට ගිහිල්ලා ඔයාට අදාළ path එක තෝරලා දීමේ හැකියාව තියෙනවා. ඒ වගේම තමයි පහත බලා ගන්න පුළුවන් advanced repair කියලා option එකක්. මෙතනින් ඔයාගේ crash වෙච්ච නැත්නම් system failure වෙච්ච වගේ hard drivers වල තියෙන data ඉතමත් පහසුවෙන් recover කරගන්න option එකක් දීලා තියෙනවා. ඉතින් මෙතන මගේ situation එකේ හැටියට මට අවශ්‍යයි මෙන්න මේ තියෙන USB drive එක recover කරගන්න. ඉතින් මේකට ඔයාලට කරන්න තියෙන්නේ ඔයාට recover වෙන්න අවශ්‍ය drive එක double click කරන්න. නැත්නම් ඔයාට පුළුවන් මේ drive එක select කරලා මේ පහත තියෙන start කියන button එක press කරන්න. ඒ විදිහට ඔයාට recover එක start කරන්න පුළුවන්. ඉතින් ප්‍රධාන වශයෙන්ම recovery එකේ ඔයාලට බලා ගන්න පුළුවන් progress in bar එකක් තියෙනවා. ඊට අමතරව progress in bar එකට පහතින් අපේ මොන files recover වෙන්නේ කියලා ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මෙතනදී බලමු අපේ ස්කෑන් එක කම්ප්ලීට් වුණාට පස්සේ මගේ ෆයිල්ස් එයිද කියලා. රයිට්, ඔයාලට මෙතනදී පේනවා ඇති අපේ ස්කෑන් එක කම්ප්ලීට් වුණා. හැබැයි මගේ ඩිලීට් වෙච්ච ෆයිල් මෙතන පෙන්වෙන්නේ නැහැ. ඉතින් මෙහෙම අවස්ථාවකදී ඔයාලට පුළුවන් මේ වින්ඩෝ එක ක්ලෝස් කරන්න නැත්නම් මේක ඕකේ කරන්න. ඕකේ කරාට පස්සේ මේ සොෆ්ට්වෙයාර් එකේ පහතින්ම ඔයාලට බලා ගන්න පුළුවන් ඩීප් ස්කෑන් කියලා ඔප්ෂන් එකක් තියෙනවා. ඉතින් මම මේ ඔප්ෂන් එකට යනවා. ඉතින් ඔයාලට පුළුවන් ඔයාලා බලාපොරොත්තු වෙච්ච රිසල්ට් එක ආවෙ නැත්නම් මේක සිලෙක්ට් කරන්න. මේකෙදි අනිවාර්යෙන්ම 100%ක් ෂුවර් කරන්න පුළුවන් අපේ lost වෙච්ච data නැවත ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ස්කෑන් එක කම්ප්ලීට් වුණාට පස්සේ මම මේ වින්ඩෝ එක ඕකේ කරනවා. ඕකේ කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් වම් මත පැත්තේ කැටගරි ටිකක් තියෙනවා. මෙතන ෆොටෝ කැටගරි එක මම පළවෙනියට සිලෙක්ට් කරනවා. ඒක යටතේ ඔයාලට පේනවා ඇති PSD තියෙනවා. මෙතනදී මම ඩිලීට් කරපු PSD ෆයිල්ස් දෙක රිකවර් වෙලා තියෙනවා. ඊට පස්සේ ඔයාලට ඊට පහතින් බලා ගන්න පුළුවන් ડોකියුමන්ට් එක. ડોකියුමන්ට් එකෙත් අපි ඩිලීට් කරපු වර්ඩ් ෆයිල් එක මෙතන බලා ගැනීමේ හැකියාව තියෙනවා. ඊට අමතරව වීඩියෝස්, ඔඩියෝස් මේ හැම ෆයිල් එකක්ම අපිට කැටගරයිස් කරලා ගොඩක් පිළිවෙලට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මම කරන්නේ මේකේ මට සේව් කරගන්න ඕන ටික මෙන්න මේ විදිහට ටික් කරනවා. මට ડોකියුමන්ට්, ඒ වගේම වීඩියෝ, ඒ වගේම ඔඩියෝ සහ අචීව් එකත් මම ටික් එක ඔන් කරනවා. මේ විදිහට ටික් එක ඔන් කරලා ඔයාලට කරන්න තියෙන්නේ රිකවර් කියන බටන් එක ප්‍රෙස් කරන්න. මේ බටන් එක ප්‍රෙස් කරාට පස්සේ ඔයාලට සිද්ධ වෙනවා මේක සේව් වෙන්න ඕන ලොකේෂන් එකක් තෝරන්න. ලොකේෂන් එක තෝරලා දෙද්දි මතක තියාගන්න ක්‍රෑෂ් වෙච්ච ලොකේෂන් එක තෝරලා දෙන්න එපා. ඒ කියන්නේ USB එකම තෝරලා දෙන්න එපා, වෙන ලොකේෂන් එකක් තෝරලා දෙන්න. ඊට පස්සේ මම කරන්නේ මෙතනින් ලොකේෂන් එක තෝරලා දෙනවා. බැරි වෙලාවට ඔයාලට new folder එකක් වගේ create කරගන්න අවශ්‍ය වුණොත් මෙතන පහත button එක select කරලා new folder එකක් create කරගන්න පුළුවන්. ඊට පස්සේ මම කරන්නේ නැවතත් මෙතන recover කියන button එක press කරනවා. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් අපේ files ටික අපි දුන්න ලොකේෂන් එකට save වීමක් වෙනවා. අපි බලමු මේ saving එකෙන් පස්සේ අපේ ෆයිල්ස් ඕපන් කරන්න පුළුවන්ද, ඒ වගේම වැඩ කරන තත්ත්වේ තියෙනවද කියලා. මම යනවා මගේ පර්සනල් යූස් එකට, new folder එක. ඊට පස්සේ මම මෙතන new save කියන folder එකේ තමයි මගේ recovery එක save කරේ. ඊට පස්සේ මේ විදිහට මම folders ඇතුළට යනවා. ඊට පස්සේ ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් අපි recover කරපු ෆයිල් formats වලට අදාළ වෙන වෙනම folders create වෙලා තියෙනවා. උදාහරණයක් විදිහට මෙතන doc එක යටතේ මගේ delete වෙච්ච word file එකක් recover වෙලා තියෙනවා. අපි බලමු මේක ඕපන් කරලා මේ විදිහට. right, ඔයාලට පේනවා ඇති මේ විදිහට document එකත් කිසිම ප්‍රශ්නයක් නැතුව open වෙනවා. සහායක නැවත use කිරීමේ පහසුකම ලබා දීලා තියෙනවා. ඒ වගේම තමයි ඔයාලට පේනවා ඇති මෙතන images කියලා folder එකක් තියෙනවා. මේ තියෙන්නේ මම delete කරපු image file එකක්. ඔයාලට පේනවා ඇති කිසිම ප්‍රශ්නයක් නැතුව recover වෙලා තියෙනවා. ඊට අමතරව මෙතන mp3 කියන එක යටතේ මගේ mp3 music එක recover වෙලා තියෙනවා. අපි බලමු මේක double click කරලා. ඒකත් වැඩ. ඊට පස්සේ අපි බලමු MP4 එක යටතේ මේ තියෙන්නේ මම ඩිලීට් කරපු මගේ වීඩියෝ ෆයිල් එක. සුබ දවසක් ඔයාලා හැම දෙනෙක්ටම. ගොඩක් සාදරයෙන් පිළිගන්නවා. අරල රේඛාවල් එකට තියෙන මේ දකුණු පැත්තේ තියෙන arrow එක press කරනවා. ඉතින් මේ විදිහට අපිට ගොඩක් පහසුවෙන් අපේ ෆයිල්ස් ටික recover වෙලා තියෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් මම විශ්වාස කරනවා මේ Tenorshare 4DDX software එක ගැන ඔයාලට හොඳ අවබෝධයක් එන්නේ නැති කියලා. ඒ වගේම තමයි මේ software එක ඔයාලට මිලදී ගන්න හිතුනොත් description area එකේ link එක සඳහන් කරලා තියෙනවා. Tenorshare Windows link එක. ඉතින් ඔයාලට Mac OS එකකටත් මේක support කරනවා. ඉතින් ඔයාලා කැමති ඔයාලගේ favorite files delete වුණොත් දැන් worry වෙන්න දෙයක් නැහැ. මේක gedara ඉඳන්ම ඔයාලට වැඩේ කරගන්න පුළුවන්. ඒ වගේම තමයි 30% discount එක
කියනත් මතක් කරන්න ඕනි ස්පෙෂලි එකත් ඩිස්ක්‍රිප්ෂන් ඒරියා එකේ මම 30% ඩිස්කවුන්ට් කූපන් කෝඩ් එක දාලා තිනවා ඔයාලට පුළුවන් ඒක යූස් කරලා 30% ඩිස්කවුන්ට් එකක් එක්ක මේ සොෆ්ට්වෙයාර් එක මිලදී ගන්න. ඒ වගේම තමයි ඔයාලගේ අදහස් අනිවාර්යයෙන්ම කමෙන්ට් කරන්න. ඔයාලත් රිකවරි සොෆ්ට්වෙයාර්ස් යූස් කරනවද මොකක්ද යූස් කරන සොෆ්ට්වෙයාර්ස් සහ ඔයාලට මේ වගේ සිටුේෂන් එකකට මූණ දෙන්න චාන්ස් එක ලැබිලා තියෙනවද ඔයාලගේ වැදගත් ෆයිල් ඔයාලට මිසින් වෙලා තියෙනවද මේ හැම දෙයක්ම අපි හැමෝටම දැනගන්න කමෙන්ට් සෙක්ෂන් එකේ කතා කරමු. ඉතින් ආයතලු ට්‍යුටෝරියල් එකක් ආයතලු වීඩියෝ එකක් අරන් යනකම් මම සයින් අවුට් වෙනවා. මතක ඇතුව අපිව subscribe කරන්න bell notification එකත් press කරන්න කියලා හැමෝටම මතක් කරනවා. මම ස්ටීෆන් ඇන්ඩර්ස්. ඔයාලා හැම දිනෙකටම සුබම සුබ දවසක්.